හැබැයි ඒක මිනිසුන් ඇතුලෙන් එන්නේ නැහැ. මිනිසුන් එතනට එන්නේ නැහැ. නායකෙක් ඇවිල්ලා ඒ తත්වය ඇති කරන්න ඕනේ. එතනට ගන්න ඕනේ. ගන්න ඕනේ. ගන්න තැනටයි දැන් ඇවිල්ලා තින රට. එන තැනට ඇවිල්ලා නැහැ. ඒ ඔක්කොම පිරීලා ඉවරයි. ඉන්න එන්නේ නැහැ. ගන්න ඕනේ. පත් වෙන්න පත් කරන්න ඕනේ. ඒකට අදාළ පරිසරයත් ඒකට අදාළ නීතියත් හදන්න ඕනේ. එතකොට ඒක ඇදෙනවා. ඒ නීතිය සීල නීතියක්නේ. දස සීල් වලින් තමයි පාලනය කරන්නේ. මේ තියෙන පණතෙන් පාලනය කරන්නේ මම පණත් අදාළ තියෙන ඔක්කොම කොමිෂන් වලටනේ. කොමිෂන් නේ ඔක්කොම. ඒ නීති ඔක්කොම කොමිෂන් වලට අදාළ තියෙන. ඒකනේ මෙච්චර මිනිස්සු බේරෙන්නේ. දැන් නීතියක් හැදුවා නම් වැඩිකරුවන් දඬුවම් ලැබෙනවා. මෙච්චර වැඩිකරුවෝ එළියෙන් ඉන්නේ ඇයි? නිවැරදිකරු කියලා කොහොමද ඒකට තීන්දුව ලැබුණේ? ඒක නීති ඔක්කොම අදලා තියෙන කොමිෂන් වලටනේ. ආදායමට. දසසිල් වලින් නීතියක් හදන්න ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දසසිල් ව්‍යවස්ථාවක් බවට පත් වෙන්න ඕනේ. එතකොට රට හැදෙනවා. එහෙම තමයි හැදෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මම සම්පූර්ණයෙන් කියවලා බැලුවා. හැම වගන්තියක්ම දන්නවා මම. සම්පූර්ණයෙන් පුතා ඒක උගුලා කටවලා තියෙන්නේ. ඒකෙන් හදන්න බෑ. ජනතාව ඡන්දයක් දාලා නම් ජනපති කෙනෙක් තෝරන්නේ. ඒ කියන්නේ ජනතාව තමන්ව අපිව පාලනය කරගන්න අපිව පාලනය කරන්න කියලා කැමැත්තෙන් කෙනෙක්ව තෝරනවා කියන්නේ එයාට විධායක බලයක් අවශ්‍යද? විධායක බලයක් ගන්නවා කියන්නේ එයා ජනතාව බලෙන් පාලනය කරන්න හදනවා කියන එක. මේ අවස්ථාව ඉවරනේ පුතා. ඒක ක්වොලිටිය ගියානේ. ජනාධිපති කෙනෙක්ව මිනිස්සු ඡන්දය දාලා තෝරනවා කියන්නේ කැමැත්තෙන් ඉපත් කරගන්න යාව. ඔයාවිල අපි පාලනය කරන්න අපි අඩුපාඩු පෙන්වලා දෙන්න කැමැත්තනේ තෝරගත්තේ. එතකොට මොකටද විධායක බලතය තලයා? ඒ කියන්නේ බලෙන් මෙයා රට පාලනය කරනවා කියන එකනේ. යවන්න බෑ කියන එකනේ. මෙයාට ඕන දේ කරනවා. අර ධනාත්මක ධනවාදී ආණ්ඩු ක්‍රමය, ඒකාධිපති පාලනය, අර අමුදා පාලනය ගෙනියන්න හදනවා කියන එක නෙමෙයි. නැත්තම් මොකටද විධායක බලතල? මිනිස්සුනේ තෝරගත්තේ. මොකටද බුලට් ප්‍රූ? මිනිස්සුනේ ඡන්දෙ දුන්නේ. බෑලා පයින් යන්න පුළුවන්නේ. මොකටද ස්කොඩ් එකක්? හෙලිකොප්ටර් මොකටද? මිනිස්සුනේ තෝරගත්තේ. බස් එක යන්න පුළුවන්නේ. ඒ කියන්නේ එයාත් දන්නවනේ මම හොරසන්දෙන් ආව මිනිස්සු තෝරගත්තේ නැහැ කියලා. ඒකනේ බුලට් ප්‍රූෆ් වල යන්නේ. වැරදිලා ඉවරනේ. තවත් මොනවද තියෙන වැරදෙන්න? හැබැයි නායකයෙක් කවදාවත් බුලට් ප්‍රූෆ් වල යන්නේ නැහැ. එයා දන්නවා මම තෝරගත්තේ මිනිස්සුනේ. ඕගොල්ලන්ට ඕනේ නැත්තම් මරන්න. ඕගොල්ලෝ මැරුවේ නැහැ කියන්නේ මම යන ක්‍රමය හරි. ඕගොල්ලෝ තාම මාව පිළිගන්නවා. එහෙනම් එයා යනවා. කවදාරි කෙනෙක් එයාව මරන්න ඉදිරිපත් වුණාම එයා දන්නවා එහෙනම් මම දැන් යන ක්‍රමය වැරදි. කොතනද වැරදුනේ? එයා ඒක බලනවා. ඒක නිවැරදි කරනවා. නැත්තම් එයා අයින් වෙනවා. ඒකයි නායකත්වයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. සැබෑ නායකයා කියන්නේ කවුද කියලා දන්නවද පුතා? එයා පුද්ගලෙ නෙමෙයි. නායකෙක් නැති නායකත්වයක් තමයි සැබෑ නායකත්වය. නායකෙක් නැහැ. හැබැයි පාලනයක් තියෙනවා. ඒ පාලනෙට ඒ නායකයාත් යටත්. එයාත් ඒක යටත් තමයි ඉන්නේ. ඒක නායකෙක් නැහැ. සැබෑ නායකයා යනු නායකත්වයක් නැති පාලනයක් ලෝකෙට අඳුන්වලා දෙනවා. එතකොට පාලනයක් තියෙනවා, නායකයෙක් නෑ. හැබැයි නායකත්වයක් තියෙනවා අර පාලනය තුල. ඒ හින්දා කවුරු ආවත් කවුරු නැති වුණත් නායකයා නැති වෙන්නේ නැයි? අර පක්‍රමයේ තුල අරක තියෙනවා. අර රජ්ජුරුව හැමදාම වෙනස් වෙනවලු. ඔටුන්න වෙනස් වෙන්නේ නැහනේ. ඔටුන්න ඇවිල්ලා පර්මනන්ට්. කිං ඉම්පර්මනන්ට්. රජ්ජුරුව ස්ථිර කෙනෙක් නෙමෙයි. හැබැයි ඔටුන්න ස්ථිර එකක්. ඒක එතනම තියෙනවා. කවුරු ආවත් ඒක දාගත්තම එයා රජ්ජුරුව. හැබැයි ඔටුන්න වෙනස් වෙන්නේ නැහැ. රජ්ජුරු හැමදාම වෙනස් වෙනවා. අන්න ඒ වගේ නායකත්වයක් ගැන තමයි මම කියන්නේ. ඒ නායකත්වයේ තුලේ ගොඩනගන සමීකරණය, ඒ පද්ධතිය, එහෙම නැත්නම් ඒ ක්‍රියාදාමය සදාකාලෙන් සදාකාලයට පවතිනවා. කවුරු ආවත් එයාට ඒ ඔටුන්න තමයි දාන්න වෙන්නේ. ඒ ඔටුන්න දැම්මාම ඒ පාලනය තමයි කරන්න වෙන්නේ. ඇයි වෙන එකක් කරන්න බෑ? ඇයි ඒ ක්‍රමයේ එහෙම අදලා තියලා ගියේ? අම්බ කරන්න බෑ. අම්බ කරන්න පුළුවන් දොරවල් ඔක්කොම ටික වහලා එනගාලා තමයි යන්නේ. අම්බ කරන්න බෑ. ආයි දේශපාලන ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේම පුතා රට පිරියෙනම ක්‍රමවේදයක්.